අද ධර්මානුශාසනාව පවත්වනු ලබන්නේ තනමල්විල කිතුල්කොටේ රතන සදහම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස් මුල්ලේ ගුණරතන ස්වාමීන් වහන්සේ දේශකයන්න් වහන්සේ ඉතා නමස්කාර පූර්වකව අප පිළිගනු ලබනවා සාදු 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 ධර්මදේශනේ සදහති දායකත්වය අද දරනු ලබන්නේ කඩුවෙල පහළ බෝමිරිය අංක 67 නිවසේ චිත්‍රා හෙට්ටිආරච්චි මහත්මිය මතුගම මැද්දේගොඩ පාර සුමි නිවස අංක 59 නිවසේ ගාමිණී මුනුසිංහ මාත්මා හෝමාගම ගලවිලවත්ත නිවසේ කාන්ති විජේසිංහ හා පවුලේ සියලු ඥාතීන් එවගේම රාගම බටුවත්ත අංක 114 F නිවසේ මාලිනී අබේ සිරිවර්ධන මහත්මිය මහරගම පමුණුව 131 නිවසේ පදිංචි චාලට් හේමදාස මහත්මිය ඇතුළු පින්වත් දායක මහත්ම මහත්මීන් විසිනුයි එසේනම් පින්වතුනි අප ධර්ම ශ්‍රවණයට පෙර තිසරණ සහිත පන්සිල් සමාදන් වීම සඳහා සාදු නාදයක් පවත්වා නමස්කාරය කියමු සාදු 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 අවසරයි ස්වාමින්ද්‍රයන්න් වහන්ස සාදු නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස බුද්ධං සරණං ගච්ඡාමි බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි ධම්මං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි တတိယံපි සංඝං සරණං ගච්ඡාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි ආමේසු මිච්ඡාචාර වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාද වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මච්ඡපමා දත්තාන වේරමණී සික්ඛාපදං සමාදියාමි මේ උතුම් තිසරණ සහිත වූ මේ උතුම් තිසරණ සහිත වූ පංචශීල සමාදානය පංචශීල සමාදානය මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිස මාර්ගඵල නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා හේතු වේවා සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස
सुनन्तु सङ्घमुक्तदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा संपन्न कारुणिक पिन्वत्नी इतामत्म बलापुरुत्तु रहस्यक सिद्धि दरागिन अनेक विध दुःखरदरयन् पसक तबला भू कालेकट पस्से पहल उनावु उतुम चतुरारी सत्य धर्मयन् श्रवणे कर गनीमे परम अभिलाष चेतनाव हिते तंपत करगिन मे पिन्वत पिरिस मे स्थान कमिन लाइने पिन्वत इताम दुर्लभ धर्मयक मई अपिट अहंड लभेन्ने संसार कतरेन नितर वीम पिनिसम ससर दुग्गिनी निवालीम पिनिसम गौतम बुदुरजानन वहन्से विसिन देशना करंट यदुनावु ए उतुम चतुरार्य सत्य धर्मयन अपि अहला नुवनिन विमसला अपे सित्सतं सकस्कर गंतोत ए विधियेत मे गौतम शासने तुल अपि बहु कार्य करगत्ता वेनवा पिन्वत्नी ओब कल्पना करन्न ओन विशेषयेन्म कल्पना करन्न ओन मे लबुनु दुर्लभ अवस्थाव अपिट नवत वतावक लबिनवा कियन एक नम इतरं हितन्न एपा ऐदे हेतु बुदुरजानन वहांसे देशना करना पिन्वत्नी मेन मे चतुरार्य सत्य धर्मे अवबोध कर गांट लबिन्ने एकमेक अवस्थाव मेन मे उबट लबिल तीन एकम अवस्थाव इनसा मेन मे अवस्थावेदी अपि उत्साहवंत उनोत अपि वीर्यवंत उनोत मे धर्मे असा धन दक गंड एहमुनोत पिन्नदने उबट गौतम शासने मुनगहुना वेनवा हबैव होंदट मतक तिया गंड उबट मेन मे गौतम शासने तुल चतुरारे सत्य धर्मे अहला ईट अनुगत विधियट सितसकस्कर गंट बेरी उनोत ओब मे शासने तुल राग देश मोह प्रयाने करन वेडपिलिवेलक कटयुत्त करगंट बेरी उनोत ओब पिन्वत्नी मैत्री बुद्ध शासने पैतुवत ओबट मैत्री बुद्ध शासने वत्य करगंट लबिन्नी ने ऐ नुल बिन्नी पिन्वत मे लबिल तीयन उतुम बुद्ध शासने ओब अतहरला अनागते पहलविन्ना उकग्यन प्रार्थना करनो एके पाकीनिक निमी नरकाईकीनिक निमी इतन ओब प्रयोजने गंट नम पिन्वत मितन पुरुदु पुहुनु करला तिबिय युतुई एनिसा ओब मिन्न मितन करन वेडपिलिवेल ओबे ईलंग भवसकस्मट हो ए सकस्नवीमट हो बलपान्ने मितन करन वेडपिलिवेल
එනිසා ඔබ බොහොම උත්සාහවන්ත වෙලා වීරියවන්ත වෙලා ශාසනයේ ප්‍රයෝජන ලබා ගන්නට ශක්තියක් ලැබුණොත් ධෛර්යයක් ලැබුණොත් ඔබ වාසනාවන්තයි. එහෙම නැති වුණොත් පින්වත්නි අපිට වෙන්නේ අර පිළිවෙලටම පින් අනුමෝදන් කර කර යෑමක් විතරමයි. නරක නෙමෙයි හොඳයි. ඇයි දෙයනේ මේ ශ්‍රේෂ්ඨ සම්පන්න ශාසනය ලැබිලා මේ තියෙද්දි සම්දිත්තික අකාලික ඒහි පස්සික ධර්මය ලැබිලා තියෙද්දි මෙතෙන්ට ආපු ඔබ වෙන වෙන දේවල් කරගෙන ඉඳලා මිය පරලොව ගියාට පස්සේ අපි පුණ්‍ය කර්මයක් කරලා අනුමෝදන් කරනවා යාට චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා කියලා. ඇත්තටම අවබෝධ වෙයිද? එයිද? නෑ, කවදාකවත් එහෙම අවබෝධ වෙන්නේ නෑ. ඔබ ඒකෙත් කියන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ වෙන්න කියන නෙමෙයි. ඒකට තියෙන්නේ මාර්ගයක්. මේ පුණ්‍ය ශක්ති ලබා ගන්න පුළුවන් තැනකින් උනම් මේ පින් අනුමෝදන් වේවා. ඇයි පින දැන් අපි යා මෙතනින් චුත වුණාට පස්සේ ආශිර්වාදේ හරියන්නේ නැහැ. මේන්න මෙතන ඉද්දි තමයි ඔබට තිබුණේ කුමක්ද? නුවණ දියුණු කරන, කෙලෙස් සංසිඳුවන, නිවන අවබෝධයේ පිණිසම හේතු වන්නා වූ ඒ ධර්මය අහන්න පුළුවන් මෙන්න මෙතන. දැන් ඔබ ඒ අසා දැන දැක ගත්තොත් හරි. ඒ නිසා දැන් ඔබ කල්පනා කරන්න මේ ගියායට පින් අනුමෝදන් කරන්න. හැබැයි වහ වහ මේන්න මේ ජීවිතය තුළ මේ ශාසනය තුළ කළ හැකි දේ ඔබ වහාම කරගන්න. එහෙම වුණොත් අපිට ආරක්ෂාවක් තියෙනවා. පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, මේ දක්ෂිණා ජනපදයේ පවත්වනවා කියනවා කලක් ගියාට පස්සේ දෝවන සැනකෙළියක්. දෝවන සැනකෙළියක් පවත්වනවලු. දෝවන කියන්නේ සෝදන සැනකෙළියක්. ඇට සැකිලි සෝදන සැනකෙළියක් පවත්වනවලු. ඒ සැනකෙළිය තුල කණ්ඩ දෙනවලු, පොන්න දෙනවලු, නැටුම් ගැයුම් වැයුම් තූර්ය වාදන සියල්ලම ලස්සනට මිනිස්සු මහණෙනි පවත්වනවලු. හැබැයි මහණෙනි මේ පවත්වන දෙයක්මයි. මේක මේ දක්ෂිණා ජනපදයේ සිදු කරන දෙයක්මයි. නොකරන දෙයක් නම් නිමී කියනවා. එතකොට පින්වත්නි, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේ දෝවන සැනකෙළිය හීන වූ දෙයක්, ග්‍රාම්‍ය වූ දෙයක්, පුහුදුන් දෙයක්, අනාර්ය පිණිස පවතින දෙයක්, අවැඩ පිණිස පවතින දෙයක් කියනවා. ඔන්න බලන්න. එතකොට ඇත්තටම පින්වත්නි, ඒ ඇත්තෝ ඒ සැනකෙළිය පවත්වන්නේ සසර දුකෙන් එතර වෙන්න කියලා හිතාගෙන. ඇයි? ඒගොල්ලොන්ට ධර්මයක් නොලැබිච්ච නිසා ඒගොල්ලෝ හිතනවා මෙන්න මේ කරටික කරාට පස්සේ නම් අපිට පෞටික සෝදලා හරින්ද පොළොහන් කියලා හිතාගෙන ඒ දේ කරනවා. අන්න පින්වන්දේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරන මහණෙනි, මේක සිදු කරන දෙයක්මයි, නොවන දෙයක් නෙමෙයි. හැබැයි මේක හීන වූ දෙයක්, ග්‍රාම්‍ය වූ දෙයක්, පුහුදුන් දෙයක්, අනාර්ය පිණිස පවතින දෙයක්, අවැඩ පිණිස පවතින දෙයක්. මෙය තුල මහණෙනි කලකිරීම ඇති වෙන්නේ නෑ, නොයල් මැති වෙන්නේ නෑ.
ඇල්ම දුරු කිරීමට හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නැහැ කියනවා. ඔන්න බලන්නකෝ. ඒ සිදු කරන ක්‍රියාව තුල අවබෝධයෙන් කලකිරීම ඇති වෙන්නේ නැහැ. නොඇල්මට හේතු වෙන්නේ නැහැ. ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානයේ පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධ කරන්න හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නැහැ මහණෙනි කියලා කියනවා. බලන්නකෝ පින්වත්නි. එහෙම හේතු වෙන්නේ නැහැ කියනවා මේ දෝවන සනකෙලිය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමත් නුඹලාට ආර්ය දෝවනයක් දේශනා කරනවා කියනවා. හොඳට අහන් ඉන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මම නුඹලාට ආර්ය දෝවනයක් දේශනා කරන්නම්. ආර්යයන් වහන්සේලා සෝදන ක්‍රමයක් විස්තර කරන්නම්. හැබැයි මහණෙනි ඒ දේ නම් කලකිරීමට හේතු වෙනවා. නොඇල්මට හේතු වෙනවා. ඇල්ම දුරු කරන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානයට හේතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. නිවන අවබෝධ කරගන්න හේතු වෙනවා. ඔන්න දැන් එන බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මහණෙනි මමන්ත් නුඹලට ආර්ය දෝවණයක් දේශනා කරනවා. හැබැයි ඒ දෝවණිය තුලනම් ආන්න බුදුරජාන් වහන්සේ දේශනා කරනවා නිබ්බිදාය විරාගාය කීච බුදුරජාන් වහන්සේ නිරෝධාය උපසමාය අභිඤ්ඤාය සම්බෝධාය නිබ්බානාය සම්වත්තති. නිවනටම හේතු වන ආර්ය දෝවණයක් මම දේශනා කරන්නම් කියලා. කුමක්ද ආර්ය දෝවණේ? නිවනට හේතු වන ආර්ය දෝවණයක්. සෝදනවා සෝදන ක්‍රමයක් කියන්නම් කියනවා. හැබැයි ඒක නිවනට හේතු වෙන එකක්. පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරන කුමක්ද මහණෙනි ඒ ආර්ය දෝවණය? ඒක තුල මහණෙනි ජාතිය ස්වභාව කොට ඉන්න සත්වයෝ ජාතියෙන් අත් මිදීමට හේතු වෙනවා. මරණයේ ස්වභාව කොට ඉන්න සත්වයෝ මරණයෙන් අත් මිදීමට හේතු වෙනවා. දැන් ඔබ දැන් නුවණින් මේක කල්පනා කරන්න. එහෙනම් දැන් දක්ෂිණා ජනපදයේ තියෙනවා දෝවණයක්. ඒකනම් හීන වූ ග්‍රාම්‍ය වූ පුහුදුන් වූ අනාර්ය දෙයක්. ඒක කලකිරීමට හේතු වෙන්නේ නැහැ. නොඇල්මට හේතු වෙන්නේ නැහැ. ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැහැ. කෙලෙස් සංසිඳවන්න හේතු වෙන්නේ නැහැ. විශිෂ්ට ඥානෙ පිණිස හේතු වෙන්නේ නැහැ. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැහැ. නිවනට හේතු වෙන්නේ නැහැ. නමුත් මහණෙනි මම නුඹලට ආර්ය දෝණියක් දේශනා කරනවා. ඒකනම් කලකිරීමට හේතු වෙනවා. නොඇල්මට හේතු වෙනවා. ඇල්ම දුරු කරන්න හේතු වෙනවා. කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා. විශිෂ්ට ඥානෙ පිණිස හේතු වෙනවා. ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා. නිවනට හේතු වෙනවා. ඒ දෝවණය තමයි මහණෙනි ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. ව්‍යාධිය ස්වභාව කොට ඉන්න සතුන් ව්‍යාධියෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. මරණයේ ස්වභාව කොට ඉන්න සතුන්
මරණයෙන් අත් මිදීම පිණිස දෝවණය කරනවා. ඔන්න බුදුරජාන් වහන්සේගේ දෝවණ ක්‍රමය. එහෙනම් දැන් ඔබ දැනගන්න ඕන, ඔබ දැකගන්න ඕන බුදුරජාණන් වහන්සේ නමක් දෝවණය කරන්න. එහෙනම් ජාතිය ස්වභාව කොට ඉන්න සතුන්ගේ ජාතියෙන් අත් මිදෙන්න, ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදෙන්න, ව්‍යාධිය ස්වභාව කොට ඉන්න සතුන් ව්‍යාධියෙන් අත් මිදෙන්න, මරණය ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් අත් මිදීමට හේතු වන දෝවණයක් දේශනා කරනවා. ඒ ආර්ය දෝවණය මහණෙනි කුමක්ද? ඔන්න ඒ ආර්ය දෝවණය තුල සිදුවෙන්නේ අර ක්‍රියාවදාමය. ආර්ය දෝවණයක් කළොත් ජාතිය ස්වභාව කොට ඉන්න අයගේ ජාතිය නැති වෙන්න ඕන. ව්‍යාධිය ජරාව මරණය ස්වභාව කොට ඉන්න අයගේ ඒ දුක් නැති වෙන්න ඕන. කුමක්ද මහණෙනි ඒ ආර්ය දෝවණය කුමක්ද? අන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි, ඒ ආර්ය දෝවණය තමයි සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨිය ඇති කරගෙන සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා. ඔන්න සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා, සෝදලාරිනවා. ඉතිරි නැතිවම මහණෙනි සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා. එවිට මහණෙනි මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා තුල යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණනම්, මිත්‍යා දෘෂ්ටිය නිසා ඒ පුද්ගලයා තුල යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණනම් ඒ ලාමක අකුසල ධර්මයේද මහණෙනි සම්මා දිට්ඨිය නිසා දෝවණය වෙනවා. තවද මහණෙනි සම්මා දිට්ඨියෙන් දිට්ඨිය නිසා කුසල කර්ම කරගන්න පුළුවන්. ඒ කුසල් කර්ම භාවනාවේ වශයෙන් පරිපූර්ණ කරගන්න පුළුවන් කියනවා. ඔන්න එහෙනම් ආර්ය දෝවණේ ඔන්න දැන් පින්නන්නේ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහණෙනි මම නුඹලාට ආර්ය දෝවණයක් දේශනා කරනවා. හැබැයි මේ ආර්ය දෝවණේ නම් කුමක්ද? කලකිරීමට හේතු වෙනවා, නොඇල්මට හේතු වෙනවා, අල්ම දුරු කරන්න හේතු වෙනවා, කෙලෙස් සංසිඳවන්න හේතු වෙනවා, විශිෂ්ට ඥානය පිණිස හේතු වෙනවා, ආර්ය සත්‍ය අවබෝධයට හේතු වෙනවා, නිවන අවබෝධ කරගන්නත් මහණෙනි ඒ දෝවණය හේතු වෙනවා. ඒ දෝවණය තුල මහණෙනි සිදුවෙන්නේ ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියින් අත් මිදෙනවා. අන්නේ දෝවණය කරනකොට ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියෙන් අත් මිදෙනවා, ජරාව ස්වභාව කොට ඉන්න සතුන් ජරාවෙන් අත් මිදෙනවා, මරණය ස්වභාව කොට ඉන්න සතුන් මරණයෙන් අත් මිදෙනවා. ආන්න ඒ දෝවණයන්න එනද මේ සෝදලා හරින්නේ කුමක්ද? ජාති ජරා ව්‍යාධි මරණ සෝදලා හරිනවා. ඒ ආර්ය දෝවණේ කෙලෙසද කරන්නේ මහණෙනි? ඒ ආර්ය දෝවණේ කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වත් මහණෙනි සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දෘෂ්ටිය ඉතිරි නැතිව දෝවණේ කරනවා. ඕන් සම්මා දිට්ඨිය නිසා මිත්‍යා දෘෂ්ටිය සම්පූර්ණයෙන් සෝදාහරිනවා. මිත්‍යා දෘෂ්ටිය නිසා යම් ලාමක අකුසල ධර්මයක් හටගෙන තිබුණනම් එයද සම්මා දිට්ඨියෙන් සෝදාහරිනවා, දෝවණය කරනවා.
සම්මාදිට්ඨිය ඇති නිසා එයා භාවනාමය වශයෙන් කුසල කර්ම පරිපූර්ණ කරගන්නටත් පුළුවන් වෙනවා. ඔන්න නිවනට හේතු වෙන ආර්ය දෝවණය. එතකොට පින්වන්නේ දැන් ඔබ නුවණින් විමසන්න මෙහෙම දැන් බුදුරජාණන් වහන්සේ ඔය විදිහටම විස්තර කරනවා මහණෙනි මම සම්මා සංකප්පේ නිසා මිච්ඡා සංකප්පේ සෝදා හරිනවා බලන්න පින්වන්නේ කොච්චර වටින දෙයක්ද කියලා මහණෙනි සම්මා සංකප්පෙන් මිච්ඡා සංකප්පේ සෝදා හරිනවා මිච්ඡා සංකප්පය නිසා මහණෙනි යම් ලාමක කුසල ධර්මයක් තිබුණද ඒත සම්මා සංකප්පෙන් සෝදා හරිනවා සම්මා සංකප්පය නිසා මහණෙනි කුසල කර්ම භාවනා මේ වශයෙන් පුරුදු වුණු කරගන්නත් පරිපූර්ණ කරගන්නත් පුළුවන් කිය. එතකොට දැන් ඔබ දන්නවා පින සම්මා දිට්ඨියට කියන්නේ නිවැරදි දැක්මට හාවුත් චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානයට ආවුත් ඔබට සම්මා දිට්ඨිය ඉපදුනා කියනකොට ඔබ යථාර්ථය දැන දැකගත්තා. ඔබ යථාර්ථය දැන දැකගත්තට පස්සේ පින්වත්නි ඔබ සම්මා සංකල්පයට එන්නේ. ඒ කියන්නේ සම්මා විතර්කවලට එන්නේ. ඔබ දන්නවා ඔබට සම්මා දිට්ඨියක් තියෙනවනම් ඔබ විතර්ක කරන්නේ මොනවද? අව්‍යාපාද සංකල්ප, නෙක්ඛම්ම සංකල්ප, අවිහිංසා සංකල්ප. ආන්න. හැබැයි මේ අව්‍යාපාද ව්‍යාපාදයෙන් තරහින් දුර වෙන ඒවා තමයි විතර්ක කරන්නේ. හැබැයි එහෙම විතර්ක කරන්න වෙන්නේ සම්මා දිට්ඨිය තිබුණොත් තමයි. නෙක්ඛම්ම විතර්ක අතහරින වස්තු කාම ක්ලේශ කාම අතහරින විතර්ක අවිහිංසා විතර්ක අන්න බලන්න පින්වන්නේ ඔබ සම්මා දිට්ඨියට ආවොත් මිත්‍යා දෘෂ්ටිය සෝදලාරිය සම්පූර්ණයෙන්ම ඔබ සම්මා සංකප්පයට ආව ඔබ සම්මා දිට්ඨියට ආව කියන්නේම ඔබේ විතර්ක ටිකත් මොකද සම්මා සංකප්ප. ඔබ සම්මා සංකප්පයට ආවට පස්සේ පින්වන්නේ මිච්ඡා සංකප්පේ සෝදලා අරිනවා. සම්මා සංකප්පෙන් මිච්ඡා සංකප්පේ සෝදනවා. දැන් කොහොමද කරන්නේ? දැන් ඔබ කල්පනා කරන්න යම් කෙනෙක් මිත්‍යා දෘෂ්ටි සහගත නම් එයා කුමක්ද කරන්නේ? එයා කල්පනා එයා විතර්ක කරන සියලු දේවල්ම මිත්‍යා දෘෂ්ටියට අනුගත වෙච්චා. එහෙනම් එයා මොන හේවද විතර්ක කරන්නේ? ව්‍යාපාද විතර්ක නේද? කාම විතර්ක, විහිංසා විතර්ක. අන්න බලන්න දැන් ඔබට නුවණ තියෙනවා නම් ඔබ දැන දැක ගන්න ඔබට අනුමාන වශයෙන් හරි සම්මා දිට්ඨියක් තියෙනවද එහෙම නැත්නම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ කියලා ඔබ දැන දැක ගන්න කෙලෙසද දැන දැක ගන්නේ අන්න ඔබට නිතර නිතර විතර්ක වෙන්නේ නිතර නිතර සිහියට එන්නේ ව්‍යාපාද දේවල් නම් ව්‍යාපාද කියන්නේ තරහ දේවල් ක්‍රෝධය ඉරිසියාව කුඩුකේඩුකම පලිගැනීම හිලා දැකීම උන්නෝවම නම් නිරන්තරයෙන් හිතට එන්නේ සිහි කල්පනා කරන්න කුමක්ද මිත්‍යා දෘෂ්ටිකයි ඒ නිසා මිත්‍යා සංකප්පවලට ඇවිල්ලා දෙයනේ දැන් එතකොට නෙක්ඛම්ම සංකප්පේ තමයි සම්මා සංකප්පේට ආවොත් වෙන්නේ දැන් ඔබ මිච්ඡා සංකප්පේට ආවොත් කුමක්ද වෙන්නේ කාම විතර්කයි හිතන්නේ අතහරින දේවල් නෙමෙයි අල්ලන දේවල්මයි හැම මොහොතේම හිතන්නේ
බලන්න පින්නන් ඒ වගේම අනු නසන හිරිහෙර කරන දේවල්මයි සිහියට බලන්න පින්වත්නි ඔබ ඔබට ඔබ සම්මා සංකප්පේට ආවොත් අන්න ඔබට සිහිය තියෙනවනම් නුවණ තියෙනවනම් වීරිය තියෙනවනම් ඔන්න ඔබට පුළුවන් සම්මා සංකප්පේට ඇවිල්ලා මිච්ඡා සංකප්පේ සෝදලා අරින්න පුළුවන් මිච්ඡා සංකප්පේ සෝදලා අරිනවා කියන්නේ අන්න ව්‍යාපාදය දැන් ඔබ සෝදලා අරිනවා සම්මා සංකප්පයට ඔබ ඇවිල්ලා නම් ආන්න දැන් ව්‍යාපාද විතර්ක තරහ දැන් සමහර උදවියේ ඉන්නවා gedara dore වචනයක් කතා කරන්න බෑ කවුරු වගේද ඔව් රාක්ෂය වගේ නේද ආන්න මේ විදියට අමුතු අමුතු විදියට ඔරවනව රවණව ගස්සනව හිම්පාස් කරන ඔය දේවල් ඇත්තටම දැන් ඒ ඇවිත් තියෙන්නේ කොහොමද අන්න එයාට සම්මා සංකප්පය නැති නිසා දැන් එයා ව්‍යාපාද විතර්ක සිහි කරනවා දැන් සම්මා සංකප්පය තිබුණනම් සෝදලරිය ඒක සෝදලරිය දැන් ඔබට බනින්න පුළුවන් නැන්දම්මා නැන්දම්මලේලි හරි සඳුනේ නේ එතකොට එහෙම බනිනකොට නැන්දම්ම හෝ ලේලි හෝ අන්න හොඳට දැනගන්න පුළුවන් ඔබ කොපමණ සිල් ගත්තත් නැන්දම්මයි ලේලි ඉන්නව නම් ඔබ සම්මා සංකප්පේද මිච්ඡා සංකප්පේද කියලා දැනගන්න පුළුවන් අන්න එතකොට අන්න ඔබට ඒ දැන් නැන්දම්ම හරි ලේලි හරි දුස්පරොස් කියනව නම් දැන් ඔබට තියෙන්නේ කොහමද සෝදලා අරින්ද සෝදලා අරින්ද එයාට දැන් කියන්නේ පා දැන් ඔයා තරහින් කෑ ගැව්වට පුපුරු පුපුරු කිව්වට මම සේරු සෝදනවා එහෙම කියනකොට එයාට තවත් කියන තියෙනවා දැන් ඔයත් අන්ට කොහොමද කරන් තියෙන්නේ දැන් ඔබ සම්මාදිට්ඨියකට පැමිණලා නම් සම්මා සංකප්පය යහපත් සංකල්පනාවන් විතරකයන් සිහි කරන්නේ දැන් මෙන්න හරෙන් ඉන්ජෙක්ෂන් එක ගහනවා තරහ ඉන්ජෙක්ෂන් එක මෙහෙන් ප්‍රති ඉන්ජෙක්ෂන් එක රිටර්න් කරනවා සෝදනවා අඳුරු පැල්ලම සෝදලා අරිනවා අන්න බලන්න පිනන්නේ එහෙම සෝදලා අරිනකොට අන්න ආර්ය දෝවණිය ආර්ය දෝවණිය හැබැයි ඒක කරන්න පුළුවන් වෙන්නේ සම්මා සංකප්පේට ආපු කෙනා විතරමයි එහෙම නැති වුණොත් කුමක්ද කරන්නේ පින්වත්නි මිච්ඡා සංකප්පය තුල ඉන්න කෙනෙක් වුණොත් අන්න ඔබට දැනගන්න පුළුවන් එක කියනකොට දෙකක් කියනවා ඇයි මම යටත් වෙන්නේ ඇයි මම බය වෙන්නේ මේව මම හදපුවා මේව මගේ දේව ඒ සියලු විතර්ක එන්නේ මිත්‍යා සංකප්පය නිසා ඔබට සම්මා සංකප්පය තිබුණා නම් සෝදලා රින්න පුළුවන් ඔබේ ඇඳුමක පින්වත්නි කුණු පැල්නමක් ගෑවුනොත් ඔබ කුමක්ද කරන්නේ ඇත්තටම සෝදලා අරිනව නේද සෝදනවා මොන මොන හර ක්‍රමෙන් ඒක සෝදලා අරිනවා හැබැයි ඊට වඩා පින්වත්නි සබන් ගාලව සෝදලා අරින්න බැරි පැල්නම තමයි සිතේ හටගන්න පැල්නම ඒක දෝවණේ කරන්න ඒක සෝදන්න සබංගාල සෝදන්න පුළුවන්ද? ලේලිගේ අඳුරු හිත සබංගාල හොදන්න පුළුවන්ද? නැන්දම්මගේ කුඩුකේඩු හිත සබංගාල හොදන්න පුළුවන්ද? සබංගාල නෙමෙයි සන්ලයිට් සංස්ථාවට දුන්නත් හොදන්න ඒව බෑ පින්වත්නි. ආර්ය දෝවණෙන් සෝදලා හරින්න පුළුවන්. ආර්ය දෝවණෙන් අන්න ධර්මයේ අහලා තිබුණනම් ආන්න යාලට ව්‍යාපාද විතර්කේනකොට අයියෝ ව්‍යාපාද විතර්කයක් ආවොත් අපි මෙහෙන් කල්පනා කරන සතර අපාය වැටේ මේක අපිට මෙලවත් හොඳ නැහැ පරලවත් හොඳ නැහැ ඒ නිසා මේක නම් පවත්න්න හොඳ නැහැ කියලා අතහැරලා දාලා දැන් අන්න එහෙම සිතනකොටම සෝදනවා ආර්ය දෝවණෙන් සෝදනවා ඒ සෝදන්න බැරි තරමට දරුණු විදියට ව්‍යාපාද දෙනවනම් බුදුරජාන් වහන්සේ දේශනා කරන මෙත් සිත පතුරන්න උත්සාහ දරන්න මෛත්‍රියෙන් හොදන්න මෛත්‍රියෙන් හොදන්න එහෙම ඒ නිසා පින්වත්නි අන්න දැන් කල්පනා කරගන්න
ආර්ය දෝවණය කියලා කියන්නේ එහෙනම් කුමක්ද උන්වහන්සේ දේශනා කරනවා සම්මා සංකප්පේට ආවනම් මිච්ඡා සංකප්පේ දෝවණය කරලා අරිනවා වැරදි විතර්ක දෝවණය කරවල එහෙම දෝවණය කරලා අරලා මිච්ඡා සංකප්පය නිසා යම් අකුසල ධර්මයන් ලාමක අකුසල ධර්මයන් හටගෙන තිබුණනම් ඒවත් ඉතිරි නැතිවම දෝවණය කරන ඉතිරි නැතිවම සෝදලා අරිනවා අන්න බලන්න මේ සෝදන්න පුළුවන් වෙන්නේ ධර්මයට මිසක් වෙන කිසිම දෙයකට බැ ඔන්න බලන්න කාර්ය දෝවණය බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය විදිහමයි මහණෙනි සම්මා වාචා නිසා මිච්ඡා වාචා දෝවණය කරනවා සම්මා වාචාවෙන් මිච්ඡා වාචා දෝවණය කරනවා සෝදලා අරනවා දැන් ඔබට පරුස වචනයක් ඉස් වචනයක් කේලම බොරුවක් කියන්න අවස්ථාවක් එදෙනවා කියන්නම හිතෙනවා කට ළඟට පැන පැන තොල් වෙවුල්ල වෙවුල්ල එනවා දැන් එතකොටම දැන් ඔන්න ඔබට මෙන්න සෝදන ක්‍රියාව මතක් වෙනවා මතක් වෙනකොටම දැන් මොකද කරන්නේ ඒක එතනින් නතර කරගන්නවා නතර කරනවා කියලා කියන්නේම කුමක්ද සෝදලා සෝදලා හැරියා හැබැයි ඔබ මිත්‍යා දෘෂ්ටි සහගත වෙලා හිටියනම් දැන් ඔබට gedara මහත්ය වචනයක් කියනකොට නෝන ඔය නෝන කොහොමද දෙකක් කියනෝනේ එකක් කියනකොට දෙකක් කියන. ඇයි හේතුව? ඇයි මිත්‍යා දෘෂ්ටි සහගත වුණොත් මිත්‍යා සංකප්පයට එන වැරදි කල්පනා දේවල්. මෙයා හිතයි මම බය වුණා කියලා. ඒ නිසා පටන් ගන්න ඕන ගේම කියලා ඊට පස්සේ සම්බන්ධ කරනවා. ඒ එනවා. ඊට පස්සේ ඒ එනකොට අන්න බලන්නකෝ මිච්ඡා සංකප්පයට ආවොත් දැන් ඔබ තරහින් පිපිරි 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 වැඩ කරනවා. ඊට පස්සේ දැන් ව්‍යාපාර සිතිවිලි එහෙන් කඩාගෙන එනවා. නේ? එතෙන්දී නසන වැඩ හිතනවා. මෙයාට හොඳක් නම් සිද්ධ වෙන්න එපා කියලා හිතින් හිත හිතා පලාට ගලිනවා. දැන් එකක් ඔබට ගැහුවා කියන්නේ මහත්තයා. දැන් හිතින් හිතනවා. දැන් හිතින් හිත හිතන්නේ හොඳ දෙයක්ද දැන් මහත්තයා සිතා අනේ පව්වා ඉඳගේ කන්න හම්බ කර දෙන මිනිස්සුනේ. මෙයාට පෙතක්ම සිද්ධ වෙනුනේ මෛත්‍රියක් වෙන්න ඕනේ කියලා හිතන්ද කරන්නේ? නෑ නෑ. අන්න බලන්න ඒ ටික දිගටම ආවේ කුමක්ද වැරදි දෘෂ්ටිය නිසා ඒ ටික එක්ක සැරේම සෝදලා අරින්න පුළුවන් සම්මා සංකප්පේට ආවන සෝදලා හැරියොත් මහත්යෙටද හොඳ ඔබටද හොඳ මහත්යෙට ඔ තමන්ට හොඳ දැන් මහත්යෙ දන්නේ නැහැ ඕගොල්ලෝගේ හිත ඇතුළේ යන ගේම් ටික කොහොමද කියලා නේ අයි කික් කේ වගේ නේද ඔයගොල්ලෝ දන්නේ නැහැ මහත්ය හිත ඇතුළේ තියෙන විතර්ක ටික මොනවද කියලා. පුදුම පුදුම විතර්කනේ දිනේ. අන්න පින්වත්නි සෝදලා හරින්න පුළුවන් සම්මා සංකප්පේ මිච්ඡා සංකප්පේ සෝදලා හරින්න. සම්මා වාචාවෙන් මිච්ඡා වාචා සෝදලා හරින්න. සෝදලා හරින්න. දැන් එතකොට පින්වත්නි දැන් ඔබ කල්පනා කරන්න ඔන්න සෝදන දැන් ඔය විදියට ඕම බුදුරජාණන් වහන්සේ දිගටම විස්තර කරනවා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති සම්මා සමාධි සම්මා ඥාන සම්මා විමුක්ති ඔය විදියට ඕම විස්තර කරනවා එතකොට පින්වත්නි ඔය විදිහමයි දැන් එහෙමනම් දැන් ඔබ කල්පනා කරන්න ඔබ ආර්ය දෝවණේක ඉන්නවද නැත්නම් අර දක්ෂිනා ජනපදයේ හීන වූ ග්‍රාම්‍ය වූ පුතුජනික වූ අනරිය වූ අනත්ත සංහිත වූ වැඩපිළිවෙලකද ඉන්නේ කලකිරීමට හේතු වෙන්නේ නැද්ද නොයල්මට හේතු වෙන්නේ නැද්ද ඇල්ම දුරු කරන්න හේතු වෙන්නේ නැද්ද කැලස් සංසිඳවන්න හේතු වෙන්නේ නැද්ද විශිෂ්ට ඥානෙ පිණිස හේතු වෙන්නේ නැද්ද ආරි සත්‍ය අවබෝධයට හේතු වෙන්නේ නැද්ද නිවනට හේතු වෙනවද නැද්ද කියලා දැන් ඔබ පෙරලා ඔබ සිහි කල්පනා කරන්න ආන් දැන් එහෙම සිහි කල්පනා කරගත්තට පස්සේ ඔන්න ඔබට තේනවා ඔබ සම්මා දිට්ඨියට ඇවිල්ලා නම්
ඔබ ආර්ය දෝවණියයි ආර්ය දෝවණිය කරනවා නම් ඔබ කුමද්ද ඒකේ ලක්ෂණය ජාතිය ස්වභාව කොට ඉන්න සතුන් ජාතියින් මිදීම පිණිසයි ඇත්තටම දැන් ඔබ ආර්ය දෝවණිය කරනවද කතා කරන්නේ ඔව්ද නැද්ද ඔව් එහෙම තමයි හිතාගෙන ඉන්නේ දැන් එතකොට ගොඩ දෙනෙක් පින්වත්නි එහෙම කියලා හිතාගෙන එක අන්තයකට අහු වෙලා කටයුතු කරනවා දැන් ඔබ අරමුණු කරන්නේම අරමුණු කරන්නේම දැන් ඔබ සීල් රකින්නවා මොන හෝ ක්‍රියාවන් කරලා ඔබ අරමුණු කරන්නේ පහලට වැටෙන එක නම් වලක්වන්න ඉහළට යන්න එහෙම නැත්නම් මේ කරන කටයුතු වලින් සැපක් ඇති වෙන්න ඒ සියලු දේවල් පින්වන්නේ තණ්හාව ස්පර්ශ වෙච්ච දේවල් එතකොට බාහිර දෝවණය තුල ආර්ය දෝවණය තුල නැහැ දැන් ඔබට ව්‍යාපාදය කාම විතර්ක දැන් ඔබට ඇත්තටම හැම තිස්සෙම විතර්ක වලට එන්නේ නැද්ද කාම විතර්ක අතුරු සිදුරු නැතුවම එන්නේ නැද්ද ඒ එනවා කාම විතර්ක ඒව අතහරින්න පුළුවන්ද අතහරින්න පුළුවන්ද බොහෝම අමාරුවෙන් පසලොස්සක පොයේ දවසටත් ආරාමෙට එන්නේ නේ ඒවිල්ලත් උදේ පාන්දර සිල් අරගෙන හවස හතරට දුන්නම කොහේටද මේ ඉක්කරගෙන යන්නේ අන්න දැන් දෝවණේ කරන්නේ නැහැ සෝදන්නේ නැහැ ගඟට අහු වෙලා ගහගෙන යනවා කාම ගඟේ දැන් එයා සිල්පවාරගෙන ගෙදර යනවා කියලා කියන්නේ කාම ගඟේ කන් යනවා දවසක් දෙකක්වත් එහෙම එතනින් වෙන් වෙලා යම් හිතක්වත් පවත්න්න අපිට බොහොම ඉඩකඩ නැහැ කියලා ඔබ හිතන් ඉන්න අපිට වෙලාවක් නැහැ පින්නනි මනුස්ස ලෝකයට ආපු ඔබත් යම් හේකින් කියනවා නම් ස්වාමීනි අපිට ඉඩක් නැහැ වෙලාවක් නැහැ දැන් ඔබ ඔතනින් පහලට වැටිලා බල්ලෙක් සරුපේක් ගවයේක් එළුවෙක් වුණොත් ඉඩ සකස් වෙනවද එතෙන්ද කාලේ ටයිම් ඒ ටයිම් එක හදා ගන්න පුළුවන්ද පුළුවන්ද බැරිද ඈ ඉතින් බලන්නකො පින්වන්නේ ඒ අනුමාන ඥානයක් අත ඔබට තියෙනවනේ එහෙනම් එහෙම ගියොත් කරගන්න බෑ දැන් එහෙනම් කොතෙන්ද මේක කරගන්න පුළුවන් වෙන්නේ මෙතෙන්දිමයි දැන් ඔබ මෙතෙන්දි මනුස්ස ජීවිතයේ උකසට තියලා තියෙන්නේ තියලා කාම ලෝකේ කාම විතර්කවලම හරි සතුටින් ඇලි ගැලි ඔබේ ඉන්නවා ඉඳලා ඉඳලා ඉතින් යෑමක් තමයි තියෙන්නේ පොළොවට මොනවද එකතු කරලා මොනවේ ඈ මොනේ පස්ත එකතු කරලා ඒක දන්නවද දැන් ඔබ සතුටින් සියලුම කරන දේවල් නම් ඔය තියෙන පොළොවට පස්ත එකතු කරලා යනවා පින්නම් එහෙනම් දැන් කල්පනා කරන්න මෙතන යමෙක් වෙලාවක් නැහැ කිව්වොත් යමෙක් කිව්වොත් ආර්ය දෝවණය කරගන්න අපිට කාලයක් නැහැ බලන්න ඔබට gedara රාත්‍රී නිදාගන්න ගියාට පස්සේ පුළුවන්නේ දියනේ gedara දොරේ කටයුතු වලදී ඒ වගේ හැලහැප්පින් එන වෙලාවට දෝවණය කරගන්න පුළුවන්නේ ඔබට මෙතන බැරි වුණොත් ඔය ටික කරන්න පින්නම්නි ඔබ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හෝ මතක තියාගන්න ඔබට කරන්න තනන්නම් තවත් ලැබෙන්නේම නැහැ බොහෝ බෞද්ධ පින්වත් අය බලාපොරොත්තු වෙනවා සෙව් අපායට ගිහිල්ලා කාලය හදාගෙන බණ භාවනා දි කරන්න එතෙන් එහෙමනේ දැන් ගොඩ දෙනෙක් අදහස තියෙන්නේ ඇයි පින්නම් දැන් මෙතන වැඩිපුරම පුරුදු කෙරුවොත් පුහුණු කෙරුවොත් කාම ලෝකයේ තුලම හැසිරෙන මිත්‍යා දෘෂ්ටි සහගත දේවල්ම පුරුදු පුහුණු කළොත් මෙතන ඔබ ද්වේෂ සිතම පුරුදු කළොත් ක්‍රෝධ සිතම පුරුදු කරොත් ඔබ මිය පරලොව ගියාට පස්සේ යන්නේ දිව්‍ය ලෝකේද දිව්‍ය ලෝකේද නෑ යන්න වෙන්නේ ඒකාන්තයෙන් කොහටද ඕගොල්ලොන්ගේ ස්ථිර නිවාසයට කොහෙද ඔයගොල්ලෝගේ සදාතනික නිවාසය කියලා බුදුහාඳුර දේශනා කරන්නේ ඈ ඉඩකඩන් ලොකුවට අල්ලගෙන
වලව්වගේ හදාගෙන තියෙන තැන තමයි කොතනද මාගේදර ඒකට අදගෙන වැටෙන තමයි පලාපොරොත්තු බොහෝ දෙනෙක්ගේ පින්වත්නි මම නම් කියන්නේ අඳා අඳා හරි මේ ලැබුණු මනුස්ස ජීවිතේ මේන්න මේ අවස්ථාවේදී මෙන්න මෙතෙන්දී පුළුවන්නම් වීරිය කරන්න උත්සාහවන්ත වෙන්න නුවණින් විමසන්න ඒ කටයුතු ඔබ කරගත්තොත් මෙතන යම් දුරක් හරි ඔබ ගියොත් මේ ගෞතම සාසනයේදී අර දාරු චීරිය වගේ ඔබටත් ඒ වීරිය සම්බන්ධ වෙන්න පුළුවන් වෙයි. ඔබ දැන් බලාපොරොත්තු වෙන්නේ කුමක්ද? අල්ලස් දීලා නිවන් දකින්නනේ. මොනෝ හරික පූජ කරලා නිකම් මේ ඇවිල්ලා hina වෙලා හරි සතුටින් පසඟ පිහිටවල වන්දනා කරලා නිවන් දකින්න. එහෙම නිවන් දකින්ද බෑ. ඒකට තියෙන්නේ ඕන ආර්ය දෝවණය කරන්න ඕන. බොහෝ පින්වත් අය පින්වන්දී අපිට හරි කන සංවේග හිතෙනවා සමහර උදවිය කියන්නේ මම ඔය අපිට දැන් තොරතුරු එහෙම ලැබෙනවා සමහර අයගේ ඒ ඇත්ත දැන් සිල් අරගෙන යනවනේ ඊට පස්සේ දැන් ඒගොල්ලෝ හිතාගෙන තියෙන සීලය රකින්න ඕන පන්සලේදී විතරයි කියලා දැන් ගෙදරට ගියාට පස්සේ මිච්ඡා සංකප්පය නිසා ව්‍යාපාද වෙනවා එතකොට දැන් ඒගොල්ලෝ කියන්නේ ව්‍යාපාදය තුළ දැන් ගහගෙන යනවා ඒක හොදලරන පැත්ත දොවණේ කරන්නේ නැතුව ගහගෙන යනවා කියන හිතුවම කොහොම හැමදාම සිල් අරගෙනයි කියලා එහෙම කියන්නේ නැද්ද කියනවා එතනම තේරෙනුනේ මිත්‍යා දෘෂ්ටි සීලයක් නේද රැකලා තියෙන්නේ කියලා එහෙනම් පින්වත්නි ඔබ කල්පනා කරන්න ඕන මේ ලැබිච්ච අවස්ථාව දැන් ගොඩ උපාසකම්මල කියන්නේ කොන්ද රිදෙනවා කකුල් රිදෙනවා ඉන්න බෑ මට තනියෙන් පුදුම හිනාවක් එනවා අයියෝ ඒ අම්මා තාත්තලා දැන් කොන්ද රිදෙන නිසා බනපදේ අහන්න බෑ දැන් නයි සරුපේක උනොත් දැන් මොකද කරන්නේ ඔන්න බලන්නකෝ කොහොමද කරන්නේ ඒ නිසා පින්නන්නේ කොන්ද රිදුනත් කොන්ද කැඩුනත් මොකකින් හරි ඇවිල්ලා හරිවත් මෙන්න මේ කය තියෙද්දි මෙතෙන්දි මේ දේ හිත විමසගත්තේ නැති වුණොත් ඔබට ඕකට තියෙන අවස්ථාව ඕකට තියෙන chance එක නැතිලා යනවා ඒ නිසා කල්පනා කරන්න එහෙනම් පින්වත්නි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ චතුරාර්ය සත්‍ය ධර්ම සම්මා දිට්ඨියට මහණෙනි යමෙක් පැමිණුනොත් එයා මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා සම්මා දිට්ඨියට පැමිණුනොත් මිත්‍යා දෘෂ්ටිය දෝවණය කරනවා මිත්‍යා දෘෂ්ටිය නිසා හටගත්තා වූ යම් ලාමක අකුසල ධර්මයන් ඇද්ද එයත් ඉතුරු නැතුව දෝවණය කරනවා ඒ වගේමයි කුසල ධර්මයන් සම්මා දිට්ඨිය නිසා කුසල ධර්මයන් සම්මා දිට්ඨිය නිසා කුසල ධර්මයන් භාවනාමය වශයෙන් පරිපූර්ණ කරගන්නත් පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා එහෙනම් දැන් අන්න ඒ විදිහටම සම්මා සංකප්පය නිසා මිච්ඡා සංකප්පය දෝවණය කරනවා සෝදලා අරින්න බලන්න අවියාපාද දැන් ඔබට ඔන්න ධර්මයට පිවිසෙන්න පුළුවන් මෙහෙම දැන් ඔබට තරහ සිතක් නම් එන්නේ ඒක සම්මා සංකප්පයක්ද මිච්ඡා සංකප්පයක්ද මිච්ඡා සංකප්පයක් එහෙනම් ওই මිච්ඡා සංකප්පය ආවේ සම්මා දිට්ඨිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසාද මිත්‍යා දෘෂ්ටිය නිසා එහෙනම් ඔබ මිත්‍යා දෘෂ්ටියේ ඉන්නේ එහෙනම් ඔබ ඒකාන්තයෙන් යන්න වෙන්නේ ඔය යන්න වෙන දැන් දන්නවනේ ඒ තැන් වලට යන්න වෙන්නේ එතකොට එහෙමනම් ඊට පස්සේ අන්න එහෙනම් ඔබට ව්‍යාපාද හිතක් තරහ හිතක් එනවා කියන්නේ ඔබ කරුණාවෙන් අවබෝධ කරගන්න මිච්ඡා සංකප්ප අන්න ඔබට දහමට පිවිසෙන්න පුළුවන් දැන් ඔබ දැනගත්ත ඔබ දැකගත්ත දෙයියනේ මට ව්‍යාපාද හිතක් එනවා අනුන් අසන හිතක් එනවා මේනම් මිච්ඡා සංකප්පය මේක සෝදලා මරින්න ඕන කියලා දැන් ඔබ ඒ සිතිවිලි ටික අයින් කරන උත්සාහ කරනවා
මෛත්‍රී සහගත චේතනාව පතුරවන්න හදනවා එහෙනම් දැන් ඔබ ඒක අන්න මිච්ඡා සංකප්පේ සම්මා සංකප්පෙන් සෝදන දැන් බණීති බණීති අරහ තරහහිත සෝදලා ගන්න තරහසිත සෝදලා ගන්න අන්න දැන් ඔබ ගොඩ වෙන්නේ කොහටද ධර්මයට ඒ ධර්මයට ගොඩ වෙන්න ඔබට ආතාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිච්ඡා දොමනස කෙලස් තවන වීරිය ඕන දැන් අර ව්‍යාපාද නිසා පහළවන සියලු විතර්ක කුසල කර්මද අකුසල කර්මද අකුසල කර්ම ඒව ක්ලේශ ධර්ම අන්න කෙලස් තවන්න ඕන කෙලස් නසන්න ඕන ඒ නසන වීරිය තියෙන්න ඕන එතකොට නුවණ තියෙන්න ඕන ඔබට එහෙම වුණා කියලා දැන දැක ගන්න කුමක්ද තියෙන්න ඕන සිහියක් තියෙන්න ඕන එහෙනම් පින්වත්නි අන්න අපිට එන සිහිය නුවණ වීරිය තියෙනවා නම් මේ දෝවණේ කරගන්න පුළුවන් එහෙනම් දැන් ඔබ දන්නවා ඔබට මේ ශාසනය තුල යමක් දැන් කරගන්න පුළුවන් අන්න බලන්නකො අර සිත හරි ඔබ සකස් කරගත්තොත් ඔබට මෙතන ධර්මයේ සම්දිත්තිකයිනේ මේ ධර්මයේ තුල මෙතෙන්දිම දැන් ඔබ තරහින් කෑගහ ඉන්න ඔබට සිහියාව වීරියාව නුවණාව දැන් කල්පනා කරා මේක මිත්‍යා සංකප්පය මේක නම් වැරදි ද්වේෂ සහගත දෙයක් මේක සෝදලා අරින්න ඕන කියන තැනට එනකොටම ඔබ ධර්මයට නේද පිවිසෙන්නේ එතකොට අන ජාතිය ස්වභාව කොටින්න ජාතියින් අත්මිදීමට හේතු වෙනවා මරණයේ ස්වභාව කොටින්න මරණයෙන් අත්මිදීමට හේතු වෙනවා එහෙනම් පින්වත්නි ඔබ කල්පනා කරගන්න මේ ලැබුණු දුර්ලභ ගෞතම සාසනය තුල බුදුරජාණන් වහන්සේ දෝවණය කරන්න කියන්නේ ඒ දෝවණේදී ඇතිවෙන අවසන් ප්‍රතිඵලය තමයි කුමක්ද ජාතිය ස්වභාව කොටින්න ජාතියෙන් මිදෙනවා දැන් ඔබ දිව්‍ය ලෝක යන්නද බලාපොරොත්තු එහෙමද එහෙමනම් බලාපොරොත්තු මනුස්ස ලෝක දිව්‍ය ලෝක වල යන්න නම් බලාපොරොත්තු එහෙමනම් ඔබ දෝවණේ හරියට කෙරුණේ නෑ බුද්ධ ශාසනය හරියට ලැබුණෙත් නෑ එනිසා දැන් මේ අකුසල ධර්මයන් දෝවණේ කළා මේ උතුම් ගෞතම ශාසනය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධයේ පිණසම හේතු වේවා වාසනා වේවා කියලා සතුට අද මෙම ධර්ම දේශනාවේ දායකත්වය දරන්නේ කඩුවෙල පහල බෝම්රිය අංක 65 පදිංචි චිත්‍රා හෙට්ටි ආරච්චි පීඩී පත්මා සුවිනීතා මෑණියෝ ඩීපී හෙට්ටි ආරච්චි පියාණෝ මේරිනෝනා අරඹවත්ත ආරච්චි ආච්චි අම්මා ජෝන් අප්පුහාමි සීයා පීඩී පත්මා සුවිනීතා මෑණියෝ මියගොස් සැප්තැම්බර් 19 වෙනිදාට වසර 3ක් පිරීම නිමිත්තෙන් ඒ කටයුතු සිද්ධ කරන ඒ මෑණියන්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාධනා දෙද. ඒ වගේම ගාමිණී මුණසිංහ අංක 59 සොමිනිවස මත්තේගොඩ පාර මතුගම වසර 28කට පෙර මියගියේ බීඩී ඇඩ්ලින් මෙරයා මාතාවට වසර 8කට පෙර මියගියේ ඩී.ඊ. මුණසිංහ පියාණන්ට වසර 17කට පෙර මියගිය රත්නසිරි මුණසිංහ සොයුරාට වසර 4කට පෙර මියගිය ඔලිව මුණසිංහ සොයුරාට ඒ අයට පින් අනුමෝදන් කිරීම සඳහා එයත්න්ටද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදුනා දෙද. ගලවිල වත්ත හෝමාගම කාන්ති කුමුදු විමලසේන මහත්මීන් කොට්ටාව බංගලාවත්ත නන්දා කුසුම් ස්වර්ණ සුසිලා මහත්මීන් ඒ අත්තු දායකත්වයේ දරනවා ඒකේ අරමුණු වෙලා තියෙන ලෝක සියලු සත්වයන්ට චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස මීගේ සියලු දෙනාට පින්දීම් පිණිස දේශකයාණන් වහන්සේට සහ බෞද්ධ නාලිකාවේ සභාපති ඇතුළු ඒ ධර්මාගම කුසලතම සායන් වහන්සේ ප්‍රමුඛ කාර්ය මණ්ඩලයටද සෙත් ප්‍රාර්ථනා කෙවීම වශයෙන් ඒ වගේම ඊළඟ දායකත්වය දරනවා රාගම බටුවත්ත 114 F මාලිනී අබේසිරි වර්ධන අරමුණු විල කරගෙන තියෙන්නේ ගුණපාල පියාත් උංචි හාමිනේ ආච්චිත් හීන් මහත්තයා අයියාත් පොඩි මහත්තයා අයියාත් යන මේ අයට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම වෙනත් අරමුණු වශයෙන් අම්මලා දෙදෙනාට නිදුක් නිරෝගී සුවය දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි පෞලේ සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරමි මිය ගිය සියලු දෙනාටම පින් අනුමෝදන් කිරීම බුදුසසුන සුරකින
එම දහම් මාර්ගයේ ගමන් කරන සියලු ස්වාමීන් වහන්සේලා නිවන් ප්‍රාර්ථනා කිරීම මාල්නීවන මාහට ගෞතම බුදු සසුනේ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධයේ පිණිසම හේතු වේවා කියන අදහසින් ඒකට ඒ වගේම තවත් දායකත්වයක් දරනවා මහරගම පමුණුවේ පදිංචි චාලට් හේමදාස ධනවති අමරතුංග දයා වික්‍රමරත්න මහත්මීන් විසින් එච්.එම්. හේමදාස මහතාත් එස්.පී. අමරතුංග මහතාත් ඊ. වික්‍රමරත්න මහතාත් ඒ වගේම යසප්‍රිය බන්දු හේම පුතාත් එයාටත් මිය පරලොව ගිහිල්ලා ඒ අයට පින් අනුමෝදන් කිරීම වශයෙන් එයාටත් මේ පින් අනුමෝදන් වේවා කියලා සාධුනාදයක් දෙන්න ඒ වගේම සියලු නෑදෑයන්ට පින් දීමලත් පවුල් වල ජීවත් වන අයට සෙත්පතා බෞද්ධයා නාලිකාවේ ස්වාමින් වහන්සේ ඇතුළු කාර්ය මණ්ඩලයට සෙත්පතා සමට නිවන් අවබෝධය පිණිස තමයි දායකත්ව දෙන්න සියලු දෙනාටමත් ඒ වගේම කල්පනා කරගන්න මේ සම්බන්ධන ඔබ අප හැම දෙනාටමත් මේ උතුම් ගෞතම සාසනය තුලදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධ වීම නමා මහ නිවෙනින් සනසෙන්න හේතු වේවා වාසනා වේවා කියලා සාධනාව දෙන්න. ඒ වගේම සියලු පින් කැමති දෙවි දේවතාවන් විසින් මේ පින්පෙත් අනුමෝදන් වේවා කියලා සන. සියලු දෙනාටම තෙරුවන් සරණයි. අද ධර්මානුශාසනාව පැවැත්වුවේ තනමල්ලිල කිතුල්කොටේ රතන සදම් භාවනා මධ්‍යස්ථානයේ අනුශාසක අවසරයි පූජ්‍යපාද වලස්මුල්ලේ ගුණරතන ස්වාමින්ද්‍රයාණන් වහන්සේ පින්වතුනි දේශකයාණන් වහන්සේට චිරාත් කාලයක් සසුන් කෙත සදහම් දියෙන් තෙමාලන්නට නිදුක් නිරෝගී සුවය සාතුනාද පවත්වමින් අපි ප්‍රාර්ථනා කරමු සාදු සාදු සාදු